අයිවන් දරුවනේ අපේ ඔන්ලයින් රිවිෂන් පන්තියේ වැඩ කටයුතු වලට සමගාමීව අපි අමතරව මේ YouTube හරහා කරගෙන යන පාඩම් ටිකේ විද්‍යුත් ශාස්ත්‍ර පාඩමේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙන්නේ. ඒතර අපි දැන් මේ පාඩමේ ලොකු කොටසක් සාකච්ඡා කරලා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා අවබෝධයක් ලබාගෙන තියෙන්නේ. අපිට තව පොඩි කොටසක් ඇත්තටම තියෙන්නේ. ඒක එකක් තමයි මේ ගෞස් ප්‍රමේය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. ඇයි ගෞස් ප්‍රමේය වැදගත් වෙන්නේ? ගෞස් ප්‍රමේයයට යන ගලින් අපි දන්න විද්‍යුත් ශ්‍රාවය ශ්‍රාව ආකෘතිය පිළිබඳ අදහසක් තියෙනවා නම් අපිට විද්‍යුත් ශාස්ත්‍රය ප්‍රමාණණය කරන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුත් ශාස්ත්‍රය පිළිබඳ අපිට ශාස්ත්‍රයේ ප්‍රබලතාවන් පිළිබඳ එක් එක් ලක්ෂයේදී අදහසක් ලබා ගන්න පුළුවන්. සහාය වගන්නේ ක්‍රියම් වලට අවශ්‍ය විදිහට යොදා ගන්න පුළුවන්. ඒතර අපි සාමාන්‍ය විද්‍යුත් ශාස්ත්‍ර ප්‍රශ්නයක් අහපු හැම වෙලාවෙම වගේ ඔය ගෞස් ප්‍රමේය ඇසුරෙන් විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාව සොයන්න වගේ ප්‍රකාශන ලබා ගන්න වගේ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපිට හරි අවබෝධයක් තියෙනවා, නිරවුල් අවබෝධයක් තියෙනවා, MCQ වල දිවිතින් මිට අහලා තියෙනවා. ඒ නිසා අපි මේ වීඩියෝ එකේදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන් ගෞස් ප්‍රමේය ශ්‍රාවය හඳුනාගෙන ඒව බහුවර්ණ ප්‍රශ්නවලදී අහපු විදිය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙනවා මේවා ශ්‍රාව ආකෘතිය ඇසුරෙන් විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවයේ මේ ප්‍රකාශන සහ ඒ ආශ්‍රිත විභාගයේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරා. දැන් බලමු අද එතකොට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මුලින්ම බලන්න ශ්‍රාවාකෘතිය මගින් විද්‍යුත් ශාස්ත්‍රයේ ප්‍රමාණණය කිරීම සහ විද්‍යුත් ශ්‍රාවය පිළිබඳ. දැන් මෙන්න මේ පෙන්වලා තියෙන්නේ අපි අර කලින් වීඩියෝ වලදී විද්‍යුත් ශාස්ත්‍රයේ ශාස්ත්‍රේකා අරගෙන අපි පෙන්වුවා වගේ මේ තියෙන්නේ මෙතන ධනාරෝපණයක් තියෙනවා, මෙතන ඍණාරෝපණයක් තියෙනවා. මෙතන මෙන්න මේ ශ්‍රාවාකෘතිය විද්‍යුත් බල රේඛා මගින් නිරූපණය කරලා තියෙනවා. විදුලත් බල රේඛා ආශ්‍රිතව මේ ශ්‍රාවය කතා කරන එක තමයි, විදුලත් තීව්‍රතා ශ්‍රාවය කතා කරන එක තමයි අපේ සිලබස් එකේ වැදගත් වෙන්නේ. ඒ නිසා දැන් බලන්න මේ විදුලත් බල රේඛා මගින් මේ දෙන්න ආවට තියෙන ශේස්ත්‍රය නිරූපණය කරලා තියෙනවා. දැන් එතකොට මේ ශේස්ත්‍රය ඇතුලේ මෙන්න මෙහෙම සංගත පෘෂ්ඨ කීපයක් පෙන්වලා තියෙනවා. මම මේක ගන්නකො S1 S2 S3 කියලා. එතන මෙන්න මේ සංගත පෘෂ්ඨ හරහා අපි විදුලත් ශ්‍රාවය කියලා කියන්නේ කියන්නේ මේ තීව්‍රතා ශ්‍රාවය කියන එක, ඊ ශ්‍රාවය කියන එක කියන්නේ ඒක තමයි අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ. මෙන්න මේ පෘෂ්ඨය හරහා තියෙන මේ බල රේඛා සංඛ්‍යාව සම්බන්ධ මිනුමක්. ඒ නිසා මේ රේඛා සංඛ්‍යාවන් සසඳලා අපිට ශ්‍රාවය සසඳන්න පුළුවන්. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම. දැන් මේක මට මෙහෙම ගණන් කරගෙන යන්න පුළුවන්. මේක නම් ගොඩක් තියෙනවා. එතකොට ඒකේ මේ අපි කියනවා මේකෙන් එළියට තමයි සියලුම ශ්‍රාව රේඛා තියෙන්නේ. එතකොට එළියට ශ්‍රාව රේඛා සියල්ල තියෙනකොට එතන සපල ආරෝපණයක් මේක ඇතුලේ ධන ආරෝපණයක් තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. මොකද ඉවතට ශ්‍රාව රේඛා තියෙන ධන ආරෝපණයක ඉඳලානේ. එතන මේකේ මෙන්න මේ පෘෂ්ඨය හරහා තියෙන සපල ධන ශ්‍රාවය. ඒ ධන ශ්‍රාවය ඒ වගේම මෙන්න මෙතන තියෙන්නේ මේ S3 හරහා මේක එළියට sorry ඇතුළට තියෙන්නේ. එතකොට මේක ඍණ ශ්‍රාවයක්. මොකද ඇතුළේ තියෙන ඍණ ආරෝපණය නිසා. එතන ශ්‍රාව රේඛා සංඛ්‍යාව සම්බන්ධයෙන් හිතුවොත් එහෙම ඇත්තනම් මේ දෙකේ මේ සමාන වෙන්නේ මේක අරගෙන ඇත්තේ. එතකොට ශ්‍රාවයේ විශාලත්වයෙන් සමානයි කියලා කියන්න පුළුවන්. ශ්‍රාව රේඛා සංඛ්‍යාව සමානයි. ඒක මේක වගේ දෙගුණයක් ශ්‍රාව රේඛා මෙතන තියෙනවා නම් ඒ වගේ දෙගුණයක් කියන්නත් පුළුවන් ඒ ආදි වශයෙන්. දැන් ඊළඟට මෙන්න මේ S2 පෘෂ්ඨය ගත්තාම ඔයගලට පේනවා මේක හරහා මේකට ඇතුළු වෙලා තියෙනවා. මේම ඇතුළු වෙලා තියෙනවා ශ්‍රාව රේඛා විදිහට 3ක්. එළියට දීලා තියෙනවා 3ක්. එතකොට මෙයා හරහා සපල ශ්‍රාවයේ කීයක් වෙනවද? සපල ශ්‍රාවයේ 0 වෙනවා. ඔන්න ඔය විදිහට අපිට අඳුන ගන්න පුළුවන් මොකද්ද මේ ශ්‍රාවය කියන එකට මූලික අදහස. එතන ඒකට තමයි අපි මේ පළවෙනි ප්‍රොපසරණ භාවිතා කරේ. එතන මේකේ ඔයගොල්ලෝ ලියා ගන්න මේ තියෙන ඉඩ ටිකේ ඔයගොල්ලෝ ටියුට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒක පිළිවෙලින් කරගෙන එහෙම නැත්නම් මේක පොතක පිළිවෙලින් ලියලා කරගෙන යනවා නම් ඉතින් පාඩම සම්පූර්ණයි අවසානයේ. ඔබට විද්‍යුත් ශාස්ත්‍රය පිළිබඳ තියරි මොනවත් නොතිබුණත් අපේ මේ වීඩියෝ ටික අධ්‍යයනය කරා නම් විද්‍යුත් ශාස්ත්‍රය පිළිබඳ සම්පූර්ණ දැනුම ලබා ගන්න පුළුවන් විභාගයට අවශ්‍ය ප්‍රමාණයටත් එයා. සන නෝට් එකක් එහෙම ලියා ගන්න. යන්න. රූපේ පෙන්වා ඇති. රූපේ පෙන්වා ඇති. S1 S2 S3 S1 S2 S3 සංගත පෘෂ්ඨ සලකමු. සංගත පෘෂ්ඨ සලකමු. S1 S2 S3 සංගත පෘෂ්ඨ සලකමු. S1 S2 S3 සංගත පෘෂ්ඨ සලකමු. පෙන්වා ඇති ආරෝපණ දෙක මගින් ගොඩනගෙන
පෙන්ව ඇති ආරෝපණ දෙක මගින් ගොඩනගෙන විදු ශේෂ්ත්‍රය අනුව විදුත් බලරේකා ඇසුරින් විදුත් බල රේකා ඇසුරින් විදුස්රාවය ප්‍රකාශ කරනුයේ විදුස්රාවය ප්‍රකාශ කරනුයේ විදුත් බල රේකා විදුත් බල රේකා සංඛ්‍යාව සසඳමිනි බල රේකා සංඛ්‍යාව සසඳමිනි මේ අනුව එකෙක් පෘෂ්ඨය අරහා පවතින සපල රේකා සංඛ්‍යාව සසඳමින් සබල රේකා සංඛ්‍යාව සසඳමින් සබල රේකා සංඛ්‍යාව සසඳමින් ශ්‍රාවය සසඳිය හැකිය S2 සහ S3හි මේ සේරම කරුණ ටික වැදගත් නේ S2 සහ S3හි පෘෂ්ඨය අරහා සමාන විදුත් බල රේඛා සංඛ්‍යාවන් පවති සමාන විදුත් බල රේඛා සංඛ්‍යාවන් පවති එම නිසා සපල ශ්‍රාවය විශාලත්වයෙන් සමානයි S1 හි සපල ශ්‍රාවය
පෘෂ්ඨයෙන් ඉවතට පවතින නිසා පෘෂ්ඨයෙන් ඉවතට පවතින නිසා ඒ ධනස්රාවයකි ඒ ධනස්රාවයකි ඒ ධනස්රාවයකි එස්තුනහි සබල ශ්‍රාවය පෘෂ්ඨයේ තුරට පවතින නිසා පෘෂ්ඨයේ තුරට පවතින නිසා ඒ ඍණ ශ්‍රාවයකි එතකොට ඒකදී අපි හිතමු ඇතුළටයි එළියටයි දැන් ඇතුළට ශ්‍රාව රේඛා 10යි එළියට 5යි තිබුණා නම් ඒ සපල එක ගන්නකොට ඇතුළට වැඩි ඒත් එතකොට සපල ශ්‍රාවය ඍණ ඒ විදියට S3ක S2 ගන්නත් අපි ලියමු ඍණ S2හි S2හි පෘෂ්ඨයේ තුලට පවතින ශ්‍රාවය පෘෂ්ඨයේ තුලට පවතින ශ්‍රාවය පෘෂ්ඨයේ නිවතර පවතින ශ්‍රාවයට සමානය පෘෂ්ඨයේ නිවතර පවතින ශ්‍රාවයට සමානය මේ අනුව එම පෘෂ්ඨය හරහා සපල ශ්‍රාවය ශුන්‍ය වේ එම පෘෂ්ඨය හරහා සපල ශ්‍රාවය ශුන්‍ය වේ මේ පෘෂ්ඨයට අභිලම්බ ශ්‍රාවයක් විදියට ශ්‍රාවයේ රේඛා අභිලම්බව තියෙනවා. එතන අභිලම්බ ශ්‍රාවය කියන එකත් අපිට වැදගත් වෙනවා. මම කිව්වේ අර මුලින් ආරම්භයේදී අපිට විද්‍යුත් ශාස්ත්‍රය භාවිතා කරලා ශාස්ත්‍රය ප්‍රමාණණය කරන ගියා. මේක හරි වැදගත්. ස්ථාපි කේතියෙන් එතන ලියලා තියෙනවා. මෙහෙම ලියන්න. ඒක ඒ දෙක කියලා මේක දාන්න. එයන්න. ශ්‍රාව රේඛා ඒ දෙක පෘෂ්ඨෙහි පරිදි ඒ දෙක පෘෂ්ඨෙහි පරිදි ඒ දෙක පෘෂ්ඨෙහි පරිදි පෘෂ්ඨයට අභිලම්බව පවතින විට පෘෂ්ඨයට අභිලම්බව පවතින විට පෘෂ්ඨයට අභිලම්බව පවතින විට එම පෘෂ්ඨය හරහා ශ්‍රාවය එම පෘෂ්ඨය හරහා ශ්‍රාවය අභිලම්බ ශ්‍රාවයකි අභිලම්බ ශ්‍රාවයකි අභිලම්බ ශ්‍රාවයකි හරි ඊළඟට මම එක කොටසක් පොඩ්ඩක් පන්නලා යනවා ගෞස් ප්‍රමේය කියන තැනට. එතකොට මේ ගෞස් ප්‍රමේයේදී ආයිට කලින් අපිට පොඩි දෙයක් තියෙනවා නේ. ඒක පැහැදිලි කරගෙන නෙමෙයි. මෙන්න මේ විදුත් ශ්‍රාව සැසඳීම කියන තැනට අපි යමු. මේ අර අපි අභිලම්බ ශ්‍රාවයක් කිව්වා. එතකොට මේ අභිලම්බ ශ්‍රාවය අපිට විදුත් ශේෂ තීව්‍රතාව සමග සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ඒකත් ඉවර කරලාම යමු. අභිලම්බ ශ්‍රාවය. එන එහෙම නැත්නම් අපි කියන අභිලම්බ ශ්‍රාව ඝනත්වය සමාන වෙනවා ඒ ලක්ෂණයේ විදුත් ශේෂ තීව්‍රතාවට. ඒතර E = 5 වැදීම A. ඒ කියන්නේ මේමයි. මේක හරහා තිබුණු ශ්‍රාවය 5 නම්
අපි ෆයි කියන ශ්‍රාවය අපි ගෞස් ප්‍රමේය ශ්‍රින් ප්‍රමාණණය කරනවා පසුව. එතකොට මේ ශ්‍රාවය ෆයි නම් මේක ඒකක ශේෂ්ත්‍රඵලයක් හරහා පවතින ශ්‍රාවය, අභිලම්බ ශ්‍රාවය. මේක වර්ගඵලයෙන් බෙදුවම හරි. මම කැපිටල් A වර්ගඵලය සාධාරණ ලෙස ගන්න. එතකොට අපිට ශ්‍රාවය ලියන්න පුළුවන් A ලක්ෂයේදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව වාරයක් A. දැන් මේක අපිට පේන දේ ඒකාකාර විද්‍යුත් ශේෂ්ත්‍රයක්. එතකොට මේක හැමතැනදීම විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව එකම ආගය. එතකොට ඒක මේ අභිලම්බ ශේෂ්ත්‍රඵලයෙන් ගුණ කරාම එයා හරහා තියෙන අභිලම්බ ශ්‍රාවය ලැබෙනවා. එතකොට ඒකත් අපිට හරි වැදගත්. ඒ නිසා අපි ඒකත් මෙතනම ලියලා ඉස්සරහට යමු. ලියන්න මේම. පෘෂ්ඨයක් කරහා අභිලම්බ විදුල ශ්‍රාවය සැලකුව විට ඒකක ශේෂ්ත්‍රඵලයක් හරහා පවතින අභිලම්බ ශ්‍රාවය හේවත් අභිලම්බ ශ්‍රාව ඝනත්වය එම පෘෂ්ඨයේ මත ලක්ෂ්‍යවලදී විදුෂේස තීව්‍රතාවට විශාලත්වයෙන් සමාන වේ. ඒ අනුව ලියන්නේ නේද? විදුෂේස තීව්‍රතාව E සමානයි ශ්‍රාවයේ ෆයි කියලා අරගෙන. මේ පෘෂ්ඨයාරා ශ්‍රාවයේ ෆයි කියලා හිතන්න. ශේෂ්ත්‍රඵලයේ කියලා ගත්තොත් එහෙනම් ෆයි සමානයි E සමානයි ෆයි බෙදීමේ A ෆයි සමානයි EA. මේකත් අපිට හරි වැදගත්. එහෙනම් අභිලම්බ විදුල ශ්‍රාවය හැබැයි අභිලම්බ විදුල ශ්‍රාවය. ඒක දක්වනකොට E ගුණ කරනවා අර අභිලම්බ ශේෂ්ත්‍රඵලය. හරි. ඒකින් අපි යමු මෙන්න මේ කාරණාවට. දැන් මෙතෙන්දි බලන්න විදුල ශ්‍රාව සැසඳීම. දැන් ඔයගොල්ලන්ට අර මම ගතපු ප්‍රකාශනය අනුව හිතන්න පුළුවන් මෙතන කෙලින්ම අභිලම්බ ශ්‍රාවයක් තියෙන්නේ. මෙයා හරහා ශ්‍රාවයේ ෆයි එක නම් එයා කෙලින්ම EA කියලා ගන්න පුළුවන්. හරිනේ. කෙලින්ම පේනවනේ අභිලම්බ ශ්‍රාවය කියලා. දැන් මේකෙදි කතාව වෙනස් වෙනවා. මෙයා හරහා ෆයි දෙක නම් තියෙන්නේ. මේක අපිට ලියන්න වෙන්නේ මෙහෙමයි. දැන් මෙන්න මේ ශේෂ්ත්‍ර බලය අපිට විවේදනය කරන්න වෙනවා. ඒ කියන්නේ ශේෂ්ත්‍රයට ලම්බකව කොච්චර ශේෂ්ත්‍ර බලයක් තියෙනවද කියන එක. මේ වගේ තැනකදී ශේෂ්ත්‍ර බලය අපි ගන්නේ දෛශික රාශියක් විදිහට ගන්නවා. දැන් මෙතන මේ දා E කියන්නේ විද්‍යුත් ශේෂ තීව්‍රතාව දෛශික රාශියක්. අපි දන්නවා ඒක බලයක් ගැන කියන්නේ. මෙයත් දෛශික රාශියක්. මේ දෛශික රාශි දෙකේ ගුණිතයෙන් ලැබෙන ශ්‍රාවය අදිශය. එතන ඔයගොල්ලෝ මේ මැත්ස් කරන අය නම් දන්නවා මේ තිත් ගුණිතයේ අතර ගුණිතය එහෙම දන්නවා නම්. එතකොට මේවයි මේ ගුණිතය අනුව දෛශික දෙකෙන් අදිශය ලැබෙන්නේ කොහොමද කියලා. දැන් බයෝ කරන අය මේක පටලවා ගන්න නිසා මම ඒව පැහැදිලි කරන්න යන්නේ නැහැ. මතක තියාගන්න තියෙන මෙච්චරයි. මෙතන අභිලම්බ විද්‍යුත් ශ්‍රාවය සලකනකොට මේ ශේෂ්ත්‍රඵලය අපි සලකන්නේ දෛශික රාශියක් විදියට. මෙයා අපිට දැන් විභේදනය කරන්න බලමු. එතකොට දැන් මේ ශේෂ්ත්‍රඵලය අපි විභේදනය කරගත්තොත් එහෙම කොහමද එන්නේ? දැන් E කියන එක හරි. E ඔහොමම තියෙනවා. දැන් අභිලම්බ මීට අභිලම්බ ශේෂ්ත්‍රඵලය කියලා තමයි අපිට බලා ගන්න වෙන්නේ. මෙන්න මෙතන තීටා කෝණයක් දීලා තියෙනවා. දැන් ශේෂ්ත්‍රයට ආනතව දීපු එක නෙවෙයි. දැන් මේ පැත්තට ශේෂ්ත්‍රය තියෙනවා. මේ ඇඳලා තියෙන්නේ මේ අභිලම්බය. මේක තමයි මේකේ තියෙන අභිලම්බය. ඒ කියන්නේ ශේෂ්ත්‍රයට මේ ශේෂ්ත්‍රඵලයට ඇදපු. එතකොට මෙන්න මේ ශේෂ්ත්‍රඵලය අපිට විභේදනය කරොත් මේ මොකක්ද එන්නේ? sin a sin θද a cos θද? දැන් මම උත්තරය කියන්න කලින් බලන්න a sin θද a cos θද එන්නේ කියලා. මොකක්ද එන්නේ? a sin θනේ. එතන මේක අපි ගන්නවා මොකද්ද? a sin θ. මෙතන θ තියෙනවා. මෙතන θ තියෙනවා අපිට a cos θ කියලා ගන්න දෙමුනනේ. එහෙනම් මෙන්න ෆයි දෙක සමානයි EA sin θ. එතකොට ඔන්න ශ්‍රාවය වෙනස් වෙලා අභිලම්බ ශ්‍රාවය. මෙතෙන්ට අදාළ අභිලම්බ ශ්‍රාවය අපි එහෙමයි සලකන්න වෙන්නේ. ඊළඟට මෙතන ගත්තොත් එහෙම ඔයගලට පේනවා ඇති ශේෂ්ත්‍රය මෙහෙට. දැන් මෙයාගේ මොකද්ද වෙන්නේ? විභේදනය කරන දෙයක්වත් නැහැ. කෙලින්ම ෆයි 3 කියලා මේක ගත්තොත් ඒක බිඳුවයි. මොකද අර පෘෂ්ඨය හරහා ශ්‍රාව රේඛා ඇත්තේ නැහැ. ඕන්න ඔච්චරයි. ඒක පැහැදිලි. එතකොට දැන් අපිට අර අභිලම්බ ශ්‍රාවයේ කියන එක හරි වැදගත්. මෙතන දි නෙවෙයි අතර මෙතන කියලා අපි MCQ එකක් කතා කරන්න යනවා. එතෙන් දි නෙවෙයි. ඉන් පසු අපි අර ශ්‍රාවාකෘතියෙන්
විදු ශේත්‍රය ප්‍රමාණණය කරන්න ගියාම ඒක ඉතාම වැදගත් වෙන එකක් වෙනවා. රයිට්. ඊළඟ කොටසට යමු අපි ගෞස් ප්‍රමේය. දැන් ගෞස් ප්‍රමේයෙන් විදු ශේත්‍ර තීව්‍රතාව කියන්න ආකාර දෙකක් ගැන කතා කරනවා. අපි හැබැයි කතා කරන්නේ මම මේ මුලින්ම කියපු විදියටම විදු ශේත්‍ර තීව්‍රතා ශ්‍රාවයක්. ඒ කියන්නේ විදුත් බල රේඛාව ඇසුරින් සලකන ශ්‍රාවය. එම ශ්‍රාවය සමානයි කියලා කියන්නේ මොකක් හරි අපි හිතමුකෝ ආරෝපණ කීපයක් කියනවා. ධන Q1, ඍණ Q2, ධන Q3 ඔය වගේ. අපි මේම පෘෂ්ඨයක් නිර්මාණය කරාම ඕනෑම හැඩයක සංගත පෘෂ්ඨයක් නිර්මාණය කරාම මේක හරහා තියෙන සපල ශ්‍රාවය සමාන වෙන්නේ මේකේ තියෙන සපල ආරෝපණය සහ මාධ්‍යයේ විදුලත් භාර වේද්‍යතාව අතර අනුපාතය. ඒ කියන්නේ මෙයා හරහා තියෙන සපල ආරෝපණය මේක ගත්තම Q නම් එයා බෙදනවා Q බෙදීම epsilon naught. මේක තමයි සපල විදුලත් ශේෂ තීව්‍රතා ශ්‍රාවය නැත්නම් අර බල රේඛාව ඇසුරින් ප්‍රකාශ කරන ශ්‍රාවය. නැතුව අර වෙන විදිහකටත් අපි කියනවා මේ ශ්‍රාව රේඛාව ඇසුරින් ගැනීම මේක ආරෝපණයට සමානයි කියලා කියන්නේ. ඉතින් එච්චර ඒ ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මෙන්න මේ කාරණාව වැදගත් ඉඳලා ඒක ලියලා තියෙමු. එහෙනම් මොකද වෙන්න ඕනේ? ගෞස් ප්‍රමේය ඇසුරින් සලකනකොට එනං පෘෂ්ඨය ඇතුලේ තියෙන මුළු ආරෝපණය සපල ආරෝපණය මුළු කියන්නේ අර වීජයික්කය ගන්න ඕනේ අරගෙන මාධ්‍ය පාරවේද්‍යතාවයෙන් බෙදලා අපිට ශ්‍රාවය කියන්න පුළුවන්. ඕනෑම හැඩයක් ගෞස් පෘෂ්ඨයට එහෙම සලකන්නත් පුළුවන්. ඒ වගේම අපිට පේනවා මේ ආරෝපණය තියලා තියෙන තැන හිම මේක වැදගත් වෙන්නේ නැහැ. පෘෂ්ඨයේ හැඩය වැදගත් වෙන්නේ නැහැ. ශ්‍රාවයට අදාළ වෙන්නේ ඒක ඇතුලේ තියෙන සපල ආරෝපණය කොච්චරද මාධ්‍ය විදුලත් පාරවේද්‍යතාව කොච්චරද කියන එක තමයි. ලියන්න එනං ගෞස් ප්‍රමේය. මේව ලියන්න. විදු ශේත්‍රයක් තුල නිර්මාණය කරන ලබන විදු ශේත්‍රයක් තුල නිර්මාණය කරන ලබන විදුශේෂ්ත්‍රයක් තුල නිර්මාණය කරන ලබන ඕනෑම සංගත පෘෂ්ඨයක් කරහා ඕනෑම සංගත පෘෂ්ඨයක් කරහා සපල විදුත් ශ්‍රාවය සමාන වනුයේ සපල විදුත් ශ්‍රාවය සමාන වනුයේ සපල විදුත් ශ්‍රාවය සමාන වනුයේ පෘෂ්ඨය තුළදී සපල ආරෝපණයෙහි පෘෂ්ඨය තුළදී සපල ආරෝපණයෙහි මාධ්‍යයේ විදුලත් පාරවේද්‍යතාවයේ විදුලත් පාරවේද්‍යතාවය අතර අනුපාතයට වේ. විදුලත් පාරවේද්‍යතාවත් අතර අනුපාතයට වේ. දැන් මේ වගේ රූපයක් අදින්න පෘෂ්ඨය හරහා සපල ශ්‍රාවයේ ෆයි කියලා ලියන්න. මේ ෆයි මේක හරහා නම් අපිට ලියන්න වෙනතට ධන Q1 ඒකට එකතු වෙනවා. එකට එකතු වෙන ආරින Q2 එකට එකතු වෙන ආදාන Q3 මේ ධන ඍණත් එක්කම ලිව්ව වැඩි හොඳට මම ලිලියා ඉන්න ඕනේ තේරෙනවා ඔයගොල්ලෝ මේක හරිද නේද මොකද තමයි සපල ශ්‍රාවය ඊතර විශේෂයෙන් නේද කියන්නේ ඊතර මෙන්න ශ්‍රාවය කෙරෙහි මෙන්න ශ්‍රාවය ප්‍රමාණය කෙරෙහි ආරෝපණවල පිහිටීම හෝ පෘෂ්ඨයේ හැඩය අදාළ නොවේ පිහිටීම හෝ පෘෂ්ඨයේ හැඩය අදාළ නොවේ. පෘෂ්ඨය ඇතුලේ තියෙනවනේ එච්චරයි. ඉතින් ගෞස් පෘෂ්ඨයේ වගේම ඒවා මේ සමහර පටලවාගෙන දේවල් විශේෂ හැඩ නැහැ. ඒක ඕනම හැඩයක්. අපිට අවශ්‍යතාවය අනුව විශේෂ හැඩ තීරණය කරන්න පුළුවන්. ඒක හරි. ඒ කියන්නේ අපි අර විදු ශේත්‍රයේ ප්‍රමාණණය කරනකොට අපිට හිතන විදියට හා විතර විදියට නෙවෙයි ගැළපෙන විදියට අපි හැඩ තෝරගන්නවා. නමුත් ගෞස් පෘෂ්ඨයක් කියන එකට එහෙම පොදු වශයෙන් ගත්තාම එහෙම විශේෂ හැඩයක් අවශ්‍ය නැහැ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ටික යොදන්න MCQ එකක් කතා කරන එක විතරයි මේ වීඩියෝ එකේ. අපි ඊළඟ වීඩියෝ එකේදී ඊට වඩා එහා ගිය කරුණු ටික කතා කරමු. මේක හරි පහසුයි. නමුත් මේ MCQ දුන්නාම අපරාදේ පොඩි කරුණු අතපස් වෙලා ළමයි පටලවා ගන්න. මේකේ පාස් පේපර්ස් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔය ටික කරා නම් විභාගය යන ඕනම් ප්‍රශ්නයකට ඔය ඇති. S1 S2 යන විශාලත්ව ඍණ Q ධන Q ධන 2Q ලක්ෂාකාර ආරෝපණ ව්‍යාප්තිය තුළ අදින ලද array 2R එහෙම පෘෂ්ඨ දෙකක් S1 හරහා ගමන් කරන සපල ශ්‍රාවය S2 හරහා ගමන් කරන සපල ශ්‍රාවය යන අනුපාතයට සමාන. එතකොට මේ එක මාධ්‍යකනේ තියෙන.
එතන අර පාරවේද්‍යතාව කියන එක හිතන්න දෙයක් නැහැ. මොකද මම මේ පෘෂ්ඨය සලකලා ලිව්වත් මේ පෘෂ්ඨය සලකලා ලිව්වත් එප්සිලන් නෝට් එකක් ලියන්න ඕනේ. ඉතින් ඒක හිතන්න ඕනේ ආරෝපණ අතර අනුපාතය හිතන්න එච්චර. මාධ්‍ය දෙක වෙනස් වෙලත් නැහැනේ. ඒ නිසා මේ ලොකු රවුම S එකේ තියෙන සඵල ආරෝපණය කීයද? S එකේ තියෙන සඵල ආරෝපණය කියන්නේ මෙතන තියෙනවා ඍණ Q ධන Q මෙතන බිඳුව වෙනවා. මෙතන 2යි කියමු. සඵල එකේ එතකොට 2යි Qනේ. ඊළඟට බලන්න S2 එකේ තියෙන සඵල ආරෝපණය ඍණ Q ධන 3යි Q එතන ධන Q. ඔන්න ඔච්චර. එහෙනම් උඩට S1 හරහා ගත්තාම S1 කියන්නේ උඩ තියෙන එකනේ 2යි Q. මේකට Q අපිලා ගියාම 2යි. ඔච්චර. ආයි එප්සයිලන් ලියලියා එහෙම කර කර ඉන්න දෙයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. මේක අහන්නේ තිය සරල ප්‍රශ්නයක් අතර මේ බලන්න. පෙන්වා ඇති S1 S2 S3 S4 ඔහොම කියලා තියෙනවා පෘෂ්ඨ ටික. මේවා ශ්‍රාවය. එතන බලන්න ධන Q ඍණ Q තියෙන. එතකොට දැන් S1 ගත්තොත් ඒකේ කොහොමද ආරෝපණය නැහැ ඇතුලේ. ඇතුලේ ආරෝපණ නැත්තම් තියාගෙන ශ්‍රාවයක් කතා කරන්න බෑ බිඳුවයි. S2 පෘෂ්ඨය ගන්න. ඒකේ ධන එකක් තියෙනවා. ධන ආරෝපණයක් ඇතුලේ තියෙන. එතකොට එළියට ශ්‍රාව රේඛා තියෙන. සඵල ආරෝපණය ඇතුලේ තියෙන එක ධන නම් එහෙනම් එළියට තමයි සඵල රේඛා ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා ඒක ධන ශ්‍රාවයක්. එතන phi 2 බිඳුවට වඩා වැඩි. S3 ඉද ඍණ එකක්. එතකොට රේඛා තියෙන ඇතුළට ඍණ ශ්‍රාවයක්. සඵල ආරෝපණය ඇතුලේ ඍණ නම් ඍණ ශ්‍රාවයක්. එතන ඒක ඍණ බිඳුවට වඩා වැඩි. අඩුයි sorry. කලින් කියේ වැඩි. S S4 කියන්නේ ලොකු එක. ලොකු එක ඇතුලේ ගත්තොත් මේ දෙන්නම ඉන්න ඕනේ. එතන cancel ලා කියලා බිඳුව වෙනවා. එහෙනම් අපිට පැහැදිලි උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? phi 1 බිඳුවයි phi 2 ධන මෙන්න මේක දෙවෙනි එක හරි. ඊළඟ එක බලන්න. ඊළඟ ප්‍රශ්නේ පහත සඳහන් සංගත පෘෂ්ඨයන් අතුරෙන් කුමක් හරහා සඵල විදුල ශ්‍රාවය දාන වෙනවද? එහෙනම් ඇතුලේ දාන වෙන්න ඕනේ. එච්චරයි මේකනේ. මේ පස්සේනේ හිතන්නවත් දෙයක් නැහැ ඒකේ. හරිනේ. ඇතුලේ සඵල ආරෝපණය දාන වෙනවා. රයිට්. ඊළඟ ප්‍රශ්නේට යමු අපි. සේරම එක විදිහට අහපුවා. රූපයේ දැක්වෙන සංගත S පෘෂ්ඨයේ තුලින් සඵල ශ්‍රාවය ආපසු හැරවීම සඳහා. දැන් ආපසු හරවන්න අපි තියෙන එක ගැන අවබෝධයක් ගන්න බැහැ. ධන 4යි ධන 3යි ධන 7යි ඍණ 5යි ධන 2යි. ඒ කියන්නේ දැන් සඵල ශ්‍රාවය තියෙන ඇතුළට. ඇයි ඇතුළේ සඵල ආරෝපණය දන්නේ ආපසු හරවන කියන්නේ එළියට වෙනවා. දැන් අපි බලමු එක එක උත්තරයට අගල බලන් යනවා. ධන 4 sorry ධන 3 ධන 4 දක්වා වෙනස් කරනවා. ඒතර 4යි 4යි 8යි ඒක ධන වෙනවනේ. ඒක හරියන්නේ නැහැ. ධන 4 ධන 3 දක්වා අඩු කරනවා. ඒතර ධන 6ක් එනවා. ඒක සඵල ශ්‍රාවය එළියට මොකද සඵල ආරෝපණය දාන වෙනවා. ඍණ 5 ඍණ 7 දක්වා වුණොත් බිඳුව වෙනවානේ. ඇයි මේ දෙන්න හොම්ම තියනවා. මෙයා ඍණ 7 වුණොත් බිඳුව වෙනවා. ඒතර ශ්‍රාවයක් නැති වෙනවා. ධන 3 ධන 1 දක්වා අඩු කරොත් එතකොට ඒත් බිඳුව වෙනවා. ඇයි ධන 1යි මේ ධන 4යි ධන 5යි ඍණ 5යි බිඳුවයි. ධන 4 ධන 1 දක්වා වෙනස් කරොත් අන්න හරිනේ. ධන 4 ධන 1 වුණාම එතන 1යි අතන 3යි 4යි. එතකොට ඍණ වෙනවා සඵල එක ඍණ 5ත් එක්ක. අන්න ශ්‍රාවය එතකොට ඍණ වෙනවා. කලින් ධනනේ තිබුණේ. රයිට්. උත්තරය එතකොට එනවා පස්සෙනේ. ඊළඟට පස්සෙනි ප්‍රශ්නෙට යමු අපි. පස්සෙනි ප්‍රශ්නේ කියන්නේ වෙන්න ඇති ආරෝපණ ව්‍යාප්තිය පිළිබඳ කර ඇති ප්‍රකාශවල කා බලන්න. විදුලත් බල රේඛා S1 සංවෘත පෘෂ්ඨය හරහා ගමන් නොකරයි. S1 හරහා ගමන් කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. සඵල එකක් නැති වෙන්න පුළුවන්. සඵල එකක් නැති වෙන්න පුළුවන්. ඇයි ධන 2යි ඍණ 4යි ඒක ඇතුලේ සඵල ආරෝපණය බිඳුවයි. ඒතකොට යාගෙන් එළියට හෝ ඇතුළට සඵල ශ්‍රාවයක් කියන්න බෑ. හැබැයි දැන් මේ ධන 3 ඉඳලා මෙහෙට ශ්‍රාව රේඛා තියෙන්න පුළුවන්. එතකොට ඇතුළට එකක් ඇවිල්ලා ආයෙ එළියට ගිහිල්ලා ඒක කැන්සල් වෙනවා. يعني සඵල එකක් නැහැ. නමුත් ශ්‍රාව රේඛා තියෙනවානේ. එහෙනම් විදුලත් බල රේඛා S1 සංගත පෘෂ්ඨය හරහා ගමන් නොකරයි කියන එක වැරදි. ගමන් කරනවා. ඒකෙන් සඵල ශ්‍රාවයක් එයාට එකතු වෙන්නේ නැහැ. වෙන එකක ඉඳලා බල රේඛා මේ එළිය තියෙන එකක ඉඳලා ආයෙ එළිය තියෙන එකට එන්න පුළුවන්. මේ තුන් දෙනා විතරක් සැලකුව සඵල ශ්‍රාවයක් නැහැ කියලා පේනවා. ධන 3යි කියව ආරෝපණ සය තියෙන සම්පූර්ණ විදුලත් ශ්‍රාවයෙහි ඇති අනිකුත් ආරෝපණ මතන දානව පොවති. ඒක හරි හරියටම හරි. මෙයා නිසා ඇතිවන ශ්‍රාවය අනිත් අය මත රඳා පවතින්නේ නැහැ. එයා නිසා ඇතිවන ශ්‍රාවය හොයන්නේ එයා වටකල රෞමක අඳින එක තියෙන්නේ. ඒතර ඇතුළේ ඉන්නේ එයා විතරයි. ඒක තමයි අදහස්. එයා විසින් ඇති කරන ශ්‍රාවය කියලා කියන්නේ එයා වටකල විතර රෞමක ඇඳන් අපිට බල රේඛා සංඛ්‍යාවක් එනවා. අන්න ඒක තමයි ශ්‍රාවය. ඒතර ඒ නිසා එයා මගින් ඇති කරන එකට වෙන අය බලපාන්නෙත් නැහැ. වෙන අය කියවට එයා බලපාන්නෙත් නැහැ. එක එක්කෙනා තමන් ඇති කරන වෙනම ශ්‍රාවය. ඊළඟට සංගත පුෂ්ඨය හරහා සඵල ශ්‍රාවයේ ශුන්‍ය නොවේ. මොන සංගත පුෂ්ඨයද කියලා මේක නෑනේ. S2 වෙන්නේ. අපි S2 දාගෙන හදමු. S2 පුෂ්ඨය හරහා සඵල ශ්‍රාවයේ ශුන්‍ය නොවේ. එතකොට මෙතන ධන 4යි ධන 2යි මේ ටික කැන්සල් වෙනවා. ඍණ 3යි ධන 3යි කැන්සල් වෙනවා. ඍණ එකක් තියෙනවා. එතකොට S2 පුෂ්ඨය ගත්තොත් සඵල ආරෝපණයක් තියෙනවා. ඒ කියන්නේ
ශුන්‍ය වෙන්නේ නැහැ. ඒකත් හරි. මේ අනුව අපිට ගන්න වෙන්නේ B සහ C. මම හිතන්නේ S2 හරි ඇති බලන්න ඔයගොල්ලෝ පාස් පේපර් කරනකොට දවුවේ. ඒත් ප්‍රශ්න නැහැ. අපි මේ කතා කරන්නේ මෙතන තියෙන එකදනේ. ඊළඟට S යනු ගෞස් පෘෂ්ඨයක් වන අතර Q යනු A තුල පීටි ආරෝපණය. S පෘෂ්ඨය හරහා විදුල ස්රාවයේ ෆයි සඳහා කර ඇති ප්‍රකාශ සලකා බලන්න. S පෘෂ්ඨය මගින් වටව පරිමාවැලි කරේ නැන්නේ අපි කලින්ම කිව්වනේ. මේක ගැන කියන මුල් තැනදීම කිව්වා මේ පෘෂ්ඨයේ හැඩය පරිමාව අවදාල නැහැ. ආරෝපණය S පෘෂ්ඨයේ ආසනයේ තේමයි. ආරෝපණය කොතර තිබුණක් කවන්නේ පෘෂ්ඨය ඇතුලේ තියනවා නම් එකම ස්රාවය. ඒකත් අදාල නැහැ. S පෘෂ්ඨයේ හැඩය වෙනස් කළ විට දීපමා ෆයි වෙනස්. ඔව්. ඒක හරියි. හැඩය වෙනස් කරා කියලා ස්රාවය වෙනස් වෙන්නේ නැහැ. මේ සංගත පෘෂ්ඨය හරහා ස්රාවය cube දෙීමේ epsilon වලින්ම දෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යමු 7. ඔනේ 7 ටිකක් බැලුවම එක සැරේ සංකීර්ණ ප්‍රශ්නයක්. 2008 paper එකේ ඒ වගේම 8 තියෙන ඊළඟ 2009 paper එකේ එකම අංකයේ තියෙන ප්‍රශ්න දෙක මට මතක හිටියද 48 වගේ ප්‍රශ්නයක්. එකම අංකයේ තියෙන ප්‍රශ්න දෙක ඇහුවේ අර 2008 paper එකේ ප්‍රශ්න කරලා ගියා නම් 9 පුළුවන් නැත්නම් ඉතින් 9 කරන්න ඊට වඩා අමාරු. අරක බලමු. රූපේ පෙන්වා ඇති එක් පරිධියක ඝනකයක ශීර්ෂයක ධනකිව් ලක්ෂීය ආරෝපණයක් තබාය. ආරෝපණය සහ ඝනකයේ ABCD පෘෂ්ඨයාරය යන සඵල විදුල ස්රාව. දැන් මේ අපි ශ්‍රාවයේ සොයන්න ගියාම දැන් මෙන්න මෙහෙම එකක් මේකට කරගන්න තියෙන හොඳම වැඩේ තමයි මෙන්න මේම බලන්න මේ ඝනකය වගේ තව ඝනකයක් මම මෙතනින් තියුවා. ඒ ත්‍රිමාණය පොඩ්ඩක් හිතන්න වෙනවා. නිකන් කැඩීරකින් අඳින්න ලේසි. ඔන්න මම මේ ඝනකය වගේ මෙතන තව ඝනකයක් තියන්න යන්න. මෙතනින් කිව්වොත් අවුල් වෙනවා. සංකීර්ණ වැඩක්. මේ මහදලා ගන්න ලේසියි. මේ ඝනකය වගේ මේ ඝනකය දෙන හරි මැදට ගන්න යන්නේ මම මේක පොඩි මේක අවසානයේ තමයි තේරෙන්නේ අතන මුලින් මොනවක් කිව්වද වැඩක් නැහැ ලොකුවට. ওই විදිහට තව ඝනකයක් තියු. එමේ ඉතින්. ඔන්න ඔය විදිහට. ඔහොම තව ඝනකයක් තියු. දැන් ওই ඝනක දෙකක් තියෙනවා. මේකයි මේකයි එහෙම ඝනක දෙකක් තියෙනවා. හැබැයි දැන් මේ ඝනක දෙක තියුවාට මට කිව්ව ආරෝපණය මැදි කරගන්න බැරි වුණා. මන් තව මෙන්න මේම එහා පැත්තෙන් තව ඝනකයක් තියෙනවා මේ විදිහට ඔය සයිස්ම තව ඝනකයක් තියෙනවා මෙන්න මේ විදිහට මේ જાතියෙම තව ඝනකයක් එහා පැත්තෙන් තියෙනවා දැන් ඝනක 3යි තව එකක් මන් මේ තියෙනවා ඝනක 4යි හරිනේ දැන් ඔයගොල්ලන්ට පේනවා නේද ඝනක 4ක් මම තියලා මේ 4 දැන් මේ මෙහෙම එක ළඟ ඔහම 4ක් තියලා ඒකේ මැද තමයි කිව්ව ආරෝපණය තියෙන්නේ දැන් ඒක ඔයගොල්ලන්ට තේරෙනවනේ ඒත් මට Q මැදි කරගන්න බෑ මැදි කරගන්න කියලා මම මේ කියන්නේ මෙයාගෙන් යන ශ්‍රේරම ශ්‍රාවරේක මොකක් හරි මේ පෘෂ්ඨයක් අරහා යන විදියට ගන්න බෑ මොකද මේ අපි හදාගත්ත අලුත් මේ මොනවද මේ ජ්‍යාමිතික වස්තුවේ උනත් මොකද මේකෙන් උඩට අවකාශයට යනවනේ ඒ නිසා මම මේකේ රූපයක් අඳින්න ඊළඟට වඩා පැහැදිලි වෙන්න දන්නේ නැහැ මේකේ ගොඩක් අඳින්න කියොත් එහෙම මම මෙන්න මේම තව ඝනකයක් මේ ගුණ තියෙනවා ඒ වඩා වෙන පාටකින් අපි අරගෙන යමු දැන් බලන්න उत्साह ඔහම ගණකයක් තියුවා මේක උඩ ඊට පස්සේ මම මේ පැත්තෙන් තව අනිත් ගණකේ උඩ තව ගණකයක් තියුවා මේ විදියට ඔන්න ඔය විදියට එහා පැත්තෙන් ගණක දෙකක් තියුවා දැන් මම ගණක සේරම කීයක් තියෙනවද තිබිච් එකත් එක තව 3 දෙනෙක් තියලා කලින් හදාගත්තා උඩ එතකොට 4යි උඩත් තව 4ක් තියුවා දැන් මෙහෙම අදිනනත් අදාලේසි දැන් ඉතින් මම ගණක දැන් මම මේ පොඩි ආරම්භයක් කරන් දුන්නේ දැන් මට මේක තව එහාට අඳින්න කියොත් එහෙම ඔයගොල්ලන්ට පැටලෙන්න පේන්නේ නැහැ මට එහෙම අඳින්න බෑ එතකොට දැන් ඔන්න ගණක 4ක් තියුවා ඒ 4 උඩ තව 4ක් තියුවා අන්න දැන් Q තියෙන්නේ මැද දැන් ලොකු ගණකයක් හැදිලා තියෙනවා ලොකු ගණකේ උනත් ඉතින් පැති 6යි ඒ ලොකු ගණකේ හරි මැදනේ දැන් ඔය Q ආරෝපණය තියෙන්නේ එතන ලොකු ගණකේ හිතන්නකෝ ලොකු ගණකේ හරි මැද තමයි ඔය Q ආරෝපණය තියෙන්නේ දැන් ලොකු ගණකේ පෘෂ්ඨ 6ට සමමිතිකව හරි මැද තියෙනකොට මේ මුළු ත්‍රිමාණ වස්තුවේ කියන්නේ මේ තියෙන හැඩය හරහා ලොකු ගණකේ හරහා ශ්‍රාවය වෙනවා ෆයි සමානයි
අන්තිමට ඇවිල්ලා තියෙනවා මේ 5 සමානයි q බෙදීම epsilon naught නේ මේ දීලා තියෙන උත්තරල හැටියට මේ q දීලා තියෙන්නේ අර මං කලින් කිව්වා වගේ අර ශ්‍රාව රේඛා ඇසුරින් සලකලා ඒක අපිට ප්‍රශ්නයක් නැහැ කොහොමද උනා හරි මේ තියෙන්නේ නම් අර ලොකු ඝනකයේ පෘෂ්ඨ 6ම හරහා තියෙන ශ්‍රාවය හැබැයි මේ හැම පෘෂ්ඨයක් කරාම සමාන ශ්‍රාවයක් තියෙන්නේ එයි මම අර මැදි කරගත්තනේ දැන් එතකොට පෘෂ්ඨ 6ට සමමිතිකව මෙයා තියෙන්නේ එහෙනම් ලොකු ඝනකයේ එක පෘෂ්ඨයක් කරා තියෙන්නේ මේකෙන් 6න් පංගුවක ශ්‍රාවයක් එතකොට ඔය වගේ පැති 6 එකතු වුණාම ආයි මේක හැදෙනවා දැන් මේ ලොකු ඝනකයේ මෙන්න මේක නෙමෙයි එක පැත්ත අපිට ඕනේ ඒක නෙවෙයිනේ එයින් මෙන්න මේ එකක් නේ ඔය එකක් කියලා කියන්නේ ඒක නු කීයෙන් පංගුවක්ද 4න් පංගුවක් දැන් එතන මොකද වෙන්නේ අර සපල ආරෝපණයෙන් අර ලොකු ඝනකේ හරහා තියෙන එකෙන් 24න් පංගුවක් තමයි අර පොඩි පෘෂ්ඨයක් කරා පොඩි ඝනකේ පෘෂ්ඨයක් කරා තියෙයි එහෙමම හිතනොත් ඉතින් මේක විසඳන්න බලව නැත්තම් බෑ හරි මේ යන උත්තරය වෙන්නේ එතකොට අපිට q බෙදීම 24යි එහෙම නැත්තම් q බෙදීම 24 epsilon naught ඒකේ ප්‍රශ්නයක් නැහැ මේ අර ශේෂ රේඛා ඇසුරෙන් සැලකුවොත් මේ නිකම්ම ආරෝපණය වශයෙන් සැලකුවොත් විතර ඉතින් මේ දෙකේම ගැටලුවක් නැහැ ඒවා වැඩි හිතන්න යන්න ඕනේ නැහැ උත්තර දීලා නේද විදියටම ඊළඟට 8 අරකෙම දිගුවා විභාගේ දීලා 2008 දීලා 19 2009 ඊළඟ එක දුන්නා ඔය විදිහට කියන රූපයේ පෙන්වන දේ ආකාරයට ධන කිව් ලක්ෂී ආරෝපණ 8ක් ඝනකයක ශීර්ෂවල තබා ඇත ආරෝපණය නිසා A B C D මොන තරහා ගමන් කරන විදුලි ශේෂ රේඛා සංඛ්‍යාව අන්න එතකොට කියලින්ම අර ශේෂ දියුතා මේකෙම දීලා තියෙනවා ශේෂ රේඛා සංඛ්‍යාව වන්නේ දැන් මේකයි වැඩේ දැන් මෙතන නොමග යන්නත් පුළුවන් අර ප්‍රශ්නේ කරපු ළමයා පවා නොමග යන්නත් පුළුවන් මෙතන මෙන්න මේ A B C D පෘෂ්ඨය හරියට වැඩේ අඳුරගත්තේ නැති වුණා මෙන්න මේ හරහානේ ශ්‍රාවය අහන්නේ එතකොට දැන් බලන්න මේ ශ්‍රාවයට දැන් අපි දන්නවා අතන අර කලින් ප්‍රශ්නේ 1 කිව් එකක් තිබුණාම අර 24න් පංගුව ආවා. දැන් මම එතනින්ම යන්නේ. එක ආරෝපණයක් තිබලා තිබුණා නම් q බෙදීම 24 epsilon naught තමයි ආවේ. දැන් මෙතන ආරෝපණ කීයකින්ද ওই ශ්‍රාවය ඇති වෙන්නේ? ඒක පැටලෙනොත් වැඩේ යවු. මෙතන ආරෝපණ සේරම 8ක් තියෙනවා. ඒක බව ඇත්ත. හැබැයි සේරම 8ක් තිබුණාට මෙන්න මේ මේ පෘෂ්ඨයේ අපි සලකන්නේ මේ පෘෂ්ඨයේ මේ මුල්ලේ තියෙන ආරෝපණ නිසා මේ පෘෂ්ඨයේ කපාගෙන යන බල රේඛා තියෙන විදිය නෑ දැන් අපි හිතමුකෝ අපි මොකක් හරි වස්තුවක් ගනිමු පෙට්ටියක් එතකොට පොතක් ගන්නවා මම උදාහරණ අපිට මේ එක සැරේ යවුණ පොත දැන් ඔන්න මේ මුල්ලේ ආරෝපණයක් තියෙනවා නිකව ඔයගොල්ලෝ හිතන මේ q ආරෝපණය තිබුණොත් ඒකෙන් මෙහෙට ශ්‍රාවර එකා මෙහෙට තියේ හැබැයි මේ පෘෂ්ඨයේ ඔස්සේ මේකට ළඟින්ම යන්නත් තියේ මෙහෙන් බල රේඛාව කියලා මෙහෙම කපාගෙන යන්නේ නෑනේ ඒක පැහැදිලිනේ එහෙම යන්න හේතුවක් නෑ මොකද මේකේ සේරම තියෙන්නේ ධන ආරෝපණනේ විකර්ෂණයනුත් තියෙන්නේ එනිසා මේ මුල්ලේ තියෙන ආරෝපණය මේ පෘෂ්ඨයට මේ පෘෂ්ඨයට මේ පෘෂ්ඨයට ශ්‍රාවයක් ඇති කරන්නේ නැහැ. ඒක කපාගෙන යන්න බෑ. එතකොට එහෙනම් ඔතන අර ABCD මෙන්න මේ තැන්වල තියෙන හතර දෙනාගෙන් ශ්‍රාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රාවයක් ඇති වෙන්නේ අර අනිත් හතර දෙනාගෙන් විතරයි. එතකොට එකක් තිබුණා නම් මේකනේ එකෙන් එතකොට කොච්චර පංගුවක්? ඒව පංගුවක් නෙවෙයි ඒ වගේ හතර ගුණයක්. මේ හතර අදාළ නැහැ. කෙලින්ම අටෙන් ගුණ කරලා ගන්න බෑ. මොකද අර මුළු වල තියෙන වයින් ශ්‍රාවයක් එන්නේ නැති නිසා. ටිකක් සංකීර්ණ වැඩේ එතනයි. ඔය දෙක තමයි ටිකක් අපිට දැනෙන්න හවු ප්‍රශ්න තියෙන විභාගය. ලක්ෂී ආරෝපණ ඊළඟ ප්‍රශ්නේ 9 ලක්ෂී ආරෝපණ 4ක් සහ S ගෞසියාන පෘෂ්ඨයක් දීලා තියෙනවා. පෘෂ්ඨය හරහා සපල විදුලි ශ්‍රාවය q එක සහ q දෙක වගේ නැති කරන ශේෂ්ත්‍රම අතර පමණක් හරියයි. පෘෂ්ඨය හරහා ශ්‍රාවයට අර එළියෙන කට්ටිය අදාළ නැහැ. ඇතුළේ ඉන්න දෙන්න මත විතරයි පෘෂ්ඨය හරහා ශ්‍රාවය තීරණය වෙන්නේ. පීලක්ෂයේ විදුලි ශේෂ තීව්‍රතාව q එක q දෙක වගේ නැති කරන ශේෂ්ත්‍ර මත පමණක් රඳා පවතී. නෑ නේද? පීලක්ෂයේ තීව්‍රතාව කියන්නේ මොකද්ද? පීලක්ෂයේ විදුලි ශේෂ තීව්‍රතාව කියන්නේ මෙතන ධන ආරෝපණයක් ගෙනත් තියුවොත් තියෙන සම්ප්‍රයුක්ත බලය. ඒකට මේ අපි මේ පෘෂ්ඨයක් දාගත්තයි කියලා ඒකෙන් තීරණය වෙන්නේ නෑ නේ බලය. මේ දෙන්නත් බල දාන මේ දෙන්නත් බල දාන. ඒ නිසා p වල විදුලි ශේෂ තීව්‍රතාව රඳා පවතින්නේ නෑ. මේ දෙන්න මත විතරක් අර දෙන්න හරි තව ඉන්නවා නම් ඒ සියලු දේ බලපාන. ඒ නිසා මේක හරි මේක වැරදි. පීලක්ෂයේ විදුලි ශේෂ තීව්‍රතාව q1 q2 q3 ආරෝපණවල පිහිටීම අතර දාපවතී. ඒක හරිනේ. එයිදී. මෙතන බලය ඇති කරන්නේ මේගොල්ලගේ ප්‍රමාණය සහ මේගොල්ලෝ කොච්චර දුරින් ඉන්නවද මොන දිශාවෙන් ඉන්නවද කියන එක මතනේ. එහෙම නෝනේ සම්ප්‍රිත බලය සොයන්න වෙන්නේ. ඒක හරි. එතකොට ගෞස් පෘෂ්ඨය අදාළ නැහැ. ඒ යන උත්තරයට ගන්න වෙන්නේ S සහ C පමණක් නිවැරදි. 10. ගෝලීය ගෞස් පෘෂ්ඨයක් q ලක්ෂී ආරෝපණයක් වටා ඇත. පහත ස්නාම් වෙනස් කරා. එතන සපල විදුලි ශ්‍රාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා නේද? ඒක බලාගත්තම ලේසි. ආරෝපණයේ විශාලත්වයේ තෙගුණ කරලා දී හරි
ගෞස් පෘෂ්ඨයේ අරය දෙගුණ කළව කරන්න බෑ. ගෝලීය ගෞස් පෘෂ්ඨයේ ගණකයකට වෙනස් කරා ඒත් බෑ. හැඩය වෙනස් කළ බෑනේ. ආරෝපණය සහ පෘෂ්ඨය තුළ වෙන පිහිටුම් ගෙනිච්ච ඒත් බෑ. ඔබ අපි කිව්වනේ මුලයි දලපනේ. ඒ අනුව ඒ පමණයිනේ. ඒක හරි වැදගත්නේ අරය. හැඩය එහෙම තියාගෙන විශාල කළා. ගෞස් පෘෂ්ඨයේ ගණකයේ පෘෂ්ඨයේ පෘෂ්ඨයේ හැඩය වෙනස් කළා. පෘෂ්ඨය ඇතුලේ වෙන පිහිටුමකට. ඒ කිසි හැබැයි පෘෂ්ඨයෙන් එළියට ගියා නම් වෙනස් වෙනවානේ. පෘෂ්ඨය ඇතුලේමනේ. ඒ නිසා ඒ පමණයි. දැන් 11 එකත් ලේසි නිකන් ලොකුවට දීලා තිබුණාට අරය ආරු ගෝලීය පෘෂ්ඨය මගින් ධන කිව්ව ආරෝපණයක් වඩ වී ඇති අවස්ථා තුනක් ABC රූප සටහන් වලින් පෙන්වා ඇත. සයිල් R යන පිළිවෙලින් ගෞස්සීය පෘෂ්ඨය හරහා වම් දකුණු අර්ධ ගෝල කොටස් වල ගන්න ශ්‍රාව රේඛා නා මේ දෙන්න අතර සම්බන්ධය අහන්න. මෙච්චරයි නේද? දැන් අපි ශ්‍රාව රේඛා ටිකක් මෙන්න මෙහෙම අඳගත්තා නම් ඉවරයි. නිකන් අපි හැම එකේම එකම විදියකට ශ්‍රාව රේඛා ටිකක් මෙහෙම අඳගෙන ඒ වලට දැන් පේන්නේ මේක වෙන්නේ මොකද්ද කියලා. මම මෙහෙට මෙහෙටම මැන්නා. අනිත් එක අදින්න ඕනෙත් නැහැ. දැන් මැද එක ඔයගලට පේනවා. මැද එකේ මෙහෙම රේඛාවක් ඇන්දොත් මේ පැත්තරයි මේ පැත්තරයි සමමිතිකව බල රේඛා බෙදලා ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මේ LR කියලා නේ right left කියන එකෙන් අරගෙන දුක දෙකනේ. එතකොට මේ වගේ එකක් වෙන්නත් පුළුවන් B. ඒ කියන්නේ පුළුවන් එකෙන් ඉස්සර ගියා වහරනේ මේවා ගන්න බුණ මේක වෙන්නත් පුළුවන්. ඒක සමාන. මේක බැලුවම මොකද වෙන්නේ? වම් අර්ධ ගෝලයේ වැඩි. ඒ මෙහෙට ශ්‍රාව රේඛා ගන්න වැඩි. එතන වම් එක වැඩි. ලෙෆ්ට් එක වැඩි එක මේක තියෙනවා. එච්චරයි නේ තව හොයන්න දෙයක්වත් නැහැ වගේ. උත්තරේ ලේසියෙන් යන්න ඕන. අර බාගෙට වඩා වැඩි ඒක. ඒ වගේම සීවල ගන්න සීවල දකුණු එක වැඩි. ඒකේ මෙයානේ. මේක වැඩි නේ හරිනේ. මෙයා බාගෙට වඩා වැඩි මේ පැත්ත බාගෙට වඩා අඩුයි. හරි නේද? අපිට වම් දකුණ බැලුනේ නැහැ නේ. මේ දෙකේ සමානයි. හරි. මේකේ වම් පැත්ත වැඩි, L එක වැඩි වෙන්න ඕනේ. ආ, L එක වැඩි. හරි නේ. ඊට පස්සේ අර පැත්තේ දකුණ right එක වැඩි, බාගෙට වඩා. දැන් මේකේ නම් බාගය. මොකද මෙයාගේ තියෙන cube දී epsilon naught මේ මුළුවේ. ඒකෙන් බාගයක් මේ අර්ධය හරහා, බාගයක් අර අර්ධය හරහා. මේකෙදි වම් පැත්තට බාගෙට වඩා වැඩි, දකුණු පැත්තට අඩුයි. අරකෙදි එක අනිත් පැත්ත. අවසානයි. S ගෞසීය පෘෂ්ඨයකින් වට වූ ස්ථಿತಿ විදුලිය ආරෝපණ ව්‍යාප්තියක් රූපේ දැක්වේ. X යන නොදන්නා ආරෝපණයකි. දිශාවට සපල විදුලි ස්රාවයේ ෆයි බෙදරින කිව් බෙදී මෙක්සලන් නෝට් නම් X ය ආරෝපණය වන්. සපල විදුලි ස්රාවයේ ඍණ කිව් බෙදී මෙක්සලන් නෝට් නම් වැඩි හිතන්න දෙයක් නැහැ. මේක තියෙන්නේ මුළු ආරෝපණ එක්සලන් නෝට් වෙන්න බෑනේ. සෝරි මේ ඍණ කිව් වෙන්න බෑ. එතන මේක තියෙනවා මෙතන ධන කිව් වලට පේන්න දෙයක් හරිනුනේ ධන කිව් මට මේ පේන විදිහට සරි ධන 3යි කිව් ඒක ආගෙන බලා ගන්න බෑ ඒක ආගෙන පැහැදිලි ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ පාස් පේපර් එක කරනකොට අහුනවා බලන්න මේක පොඩ්ඩක් මේ පේන විදිහට ආගෙන පැහැදිලි ධන දරිනද කියන්නේ කොහොම හරි වෙන්න ඕන දැන් මේ ටිකේ තියෙන සප්පල ආරෝපණ ටික එකතු වුණාම ඒක ඍණ කිව්ට සමාන කරන්නේ. එප්සිලන් නෝට් ගැන හිතන්න දෙයක් නැහැ. ඒ විදිහට අපි මේ බෝඩ් එකට දාපු රූපයකට ලෝ තියෙනකනේ. එතන ඒ විදිහට ලබා ගන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ ඍණ කිව් බෙදීම එප්සිලන් නෝට් වෙනවා කියලා කියන්නේ මේකේ මුළු ආරෝපණය ඍණ කිව්ට සමාන වෙන්න ඕන. හා. එතකොට මේ වීඩියෝ එකෙන් අපි මේ ගත්ත දේ ඉතාම වැදගත්. ශ්‍රාවය ගැන පොඩි අදහසක්. නමුත් මේක තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරන ශ්‍රාව ආකෘතියේ විදුශේෂ්‍රය ප්‍රමාණණය කිරීම කියන එක. ඒ හැර මේක අපිට තියෙන ඇත්තම තියරි වශයෙන් දාරිත්‍රක ගැන කතා කරන එක දාරිත්‍තාව ධාරණාව ගැන කතා කරන එක. නමුත් ඒක අපි එතනින් අතර වෙන්නේ නැහැ. මේකට පොදුවේ තව ප්‍රශ්න ටිකක් සාකච්ඡා කිරීම සඳහාත් අපි වීඩියෝ එකක් දෙකක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමත් තව වීඩියෝ හතරකින් විතර මේ පාඩමේ සමස්ත කොටස සම්පූර්ණ වෙනවා. ඔබට දැන් තියෙන්නේ මම මේ කරපු ප්‍රශ්නත් බලලා ඒ තව අමතරව තියෙන පාස් පේපර්ස් ප්‍රශ්නෙම කරලා රෝස් වර්ගයේ විවරණය කියවලා සම්පූර්ණ අධ්‍යයනයක් කරන්න. ඊට එහා විභාගයට කරුණු අවශ්‍ය වෙන්නෙම නෑ මේ ටික කරනකොට සියලු කරුණු සම්පූර්ණ වෙනවා. අපි එහෙනම් ඊළඟ කොටසෙදී හමු වෙමු.